රුහුණු සරසවියේ උපාධි ප්‍රධානෝත්සවයෙන් අනතුරුව ශිෂ්‍යෙකු තැබූ සංවේදී සටහනකට මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙනවා. සිය පුද්ගලික ජීවිතයේ අතිශය සංවේදී කාරණයක් වුවද මේ මොහොත වන විටත් මෙම සරසවි සිසුවාගේ දුක්ඛිත එමෙන්ම ධෛර්ය සම්පන්න කතාව බොහෝ දෙනෙකු මුහුණු පොතේ හුවමාරු කර ගනිමින් සිටිනවා. අපි ඔබට ඉදිරිපත් කරන්නට යන්නේ අද ඒ සටහනයි. ආදරණීය පියාට, මීට 20 වසරකට පෙර ඔබ විසින් හැරදමා ගිය ඔබගේ බිරිඳ සහ දරුවා මතක ඇතැයි සිතමි. ඉන්නට හිටින්නට තිබුණු පැල්පතද නැති කර ඔබගේ නව රෝමත් බිරිඳ සමග ඔබ ගිය දිනේ සිට තම එකම වස්තුව බවට මාපත් කරගත් ඒ කැත ගැහැණිය නොවිඳින්නා දුක් විඳින්නට පටන්ගත් බව ඔබ නොදන්නවා විය හැක. ඇතැම් දිනකට එක වේලකදු නොකා කුසගින්නෙන් කහට කෝප්පයකින් කුසගිනි නිවාගත් අවස්ථාවද තිබූ බව තවමත් මතකයි. ඇයට වඩා බර රෙදි බෑගයක් කරේ එල්ලාගෙන සති පොළවල් ගානේ රස්තියාදු වූ ඇය සොයාගත් සොච්චම් මුදලින් තම එකම වස්තුව මිනිසුකු කරන්නට මහන්සි වූ අයුරු මම දුටුවෙමි. ඔබගේ නව බිරිඳගේ අතින් ලියා වසර 4ක් යනතුරු මාහට එවූ උපන්දින සුබ පැතුම් ඒ සඳහා උපකාර වේ යැයි ඔබ සිතුවද ඒ එසේ නොවූ බව නම් කිය යුතුමය. 5 වසර කඩේම් විභාගයේ ලිවීමටත් පෙර සිටම මගේ පුතා ලොකු වෙලා ඉංජිනේරු මහත්තෙක් වෙන්න ඕනේ යැයි කියමින් නිින්ද යනතුරු මගේ හිස පිරිමැදි ඈ ඒ කිසිම දිනක ඔබට සාප කළ බවක් නම් මට මතක නැත. නමුත් අවාසනාවට එතරම් යහපත් හිතක් මට නැත. එක් දිනක් හවස ගෙදරින් ගිය ඔබ නැවත නොපැමිණි හේතුව මට තේරුමක් තිබුණේ නැත. මවගෙන් වරක් දෙවරක් ඔබ ගැන ඇසූ විට පිළිතුරු දුන්නේ ඇයගේ කඳුළු බැවින් නැවත ඇයගෙන් ඇසීමට මට හිතක් නොවනවා. නමුත් අනිත් ළමයන්ගේ මෙන් තාත්තා මා පාසලෙන් ගෙන යාමට හෝ දෙමව්පිය රැස්වීම වලට නොපෙනෙන්නේ මන්දැයි හිත තුළ ප්‍රශ්නයක් විය. කුඩා කල තාත්තා ගැන රචනාවක් ලියන්නයි ගුරුතුමිය කීවිට කුමක් ලියන්න දැයි දසාතේ කල්පනා කර අවසානයේ තාත්තා යන්න මාමා ලෙස වෙනස් කර අම්මාගේ සොහොරා ගැන ලියූ බව අදටත් මතකය. සෑම කුඩා ළමයෙකුගේම කුඩා කල පොදු ප්‍රශ්නය වන ඔයාගේ තාත්තා මොකද කරන්නේ යන ප්‍රශ්නය සෑම විටම මා තුළ අන්ත අසන්න හැඟීමක් ඇති කිරීමටත් පාසල් යාම අප්‍රිය කිරීමටත් කටයුතු කළ අතර පසුව ඒ සඳහා ඔබ මියගොස් ඇති බව පැවසීමට මා පුරුදු විය. ප්‍රශ්න අසන්නාගේ මුව වසා දැමීම එය ප්‍රමාණවත් වූ නමුත් එය අම්මාට තරමක් වේදනා ගෙන දෙන්නක් විය. කෙසේ හෝ මෙම අමිහිරි කුඩා කාලය නිසාම අම්මාට මෙන් යහපත් ලෙස මට ඔබ ගැන සිතීමට නොහැකි විය. දින සති මාස ගණනක් ගෙවුණු අතර කෙසේ හෝ 20 වසරක් ගත වුණා. ඒ 20 වසර තුළ ගෙවි විදි දුක් කම්කටොළු සේම අම්මාගේ ඉංජිනේරු හීනේද නොවෙනස් වුණා. අද ඔබ එදා කිව්ූ ඒ හිඟන කොල්ලාව එම කැත ගැහැණිය විසින් ඉංජිනේරුවකු බවට පත් කර ඇත. ඒ ඇයගේ උත්සාහය හා ධෛර්යයයි ජීවිතයේ වැදගත්ම අද දිනද මගේ එක පසක් පසුගිය 20 වසර සේම හිස්ව ඇත. නමුත් එහි අඩුවක් මට අද නොදැනේ. ඒ ඇය මාගේ මවසේම පියාද වූ නිසාවෙන්. අද ඇයගේ දිනයයි. ඇය දිනූ දිනයයි. ඇය ඉංජිනේරියවරියක වූ දිනයයි. මගේ ජීවිත කාලය තුළ ඔබ නැවත මුණගැසීමට මා තුළ කිසිදු අදහසක් නොමැත. ඔබ කොහේ සිටිනවාදැයි පවා මා නොදන්නෙමි, නොසෙනන්නෙමි. නමුත් මෙහි ඇති සියල්ල ඔබට පැවසීමට අවශ්‍යතාවයක් තිබූ අතර මෙම සටහන ඔබට පෙන්වීමට පුද්ගලයන් සිටිනා බව දන්නා නිසාවෙන් මෙය මෙසේ පළ කරමි. අවසාන වශයෙන් තාත්තේ, ඔබ මෑට වඩා ලස්සන කාන්තාවක් ලබා ගත්තා විය හැක. නමුත් ඇය මේ කැත ගැහැණිය තරම් ඔබට ආදරය කරනවාදයි මට සැක සහිතය. මෑ තරම් උත්සාහවන්තදයි මට සැක සහිතය. මෑ විඳි දුක් වෙනත් කාන්තාවක් විඳීමට හැකිදැයි සැක සහිතය. දැන් ඔබ ගැන මා සිතේ ඇත්තේ දුකක් කලකිරීමක්ම පමණි. ඇය දෙස බලා ඇයගේ අතින් අල්ලා ගනිමින් මම බොහෝ හොඳ දේ උගත්තෙමි. එලෙසම දැන් තවකකු ඔබේ අතේ එල්ලි ඉගෙන ගන්නා බවද මම දනිමි. අඩුම තරමින් ඔහුට හෝ කාන්තාවකට දරුවෙකුට දුකක් නොදී රැක බලා ගන්නා අයුරු කියා දෙන්න. විශ්වාසය රැක ගන්නා අයුරු කියා දෙන්න. ස්තුතියි සියලු දෙයට. මීත මතුසංක පුතා. පහලින් ලියමි. ඔබට ස්තුතිවන්ත වන්නට මම මතුසංක යන්න භාවිතයේද අතහැර දමන ලදී. අවසාන වශයෙන් පසුගිය 20 වසර තුර ජීවිතයට ගුරුවරුන්, යහළුවන්, සහෝදරයන් වූ මටත් මෑටත් ශක්තියත් වූ සියලු දෙනාටම හදවතින්ම ස්තුතිවන්ත වෙමි.
ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.